සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. අපි හැම කෙනාගේම ජීවිතේ අත්දැකීම් ගොඩාක් තියෙනවනේ. සුබවාදී අත්දැකීම්. අපි හැමෝම ආසයි සුබවාදී අත්දැකීම් වලට. ඒ වගේම දුක කඳුල ප්‍රශ්නය ගැටලු ඕවත් තියෙනවා. ඒවත් ජීවිතේ අත්දැකීම්. මේ අත්දැකීම් සම්භාරය මේකතු කරලා ගත්තම ඒක ක්වොලිෆිකේෂන් එකක් බවට පත් වෙනවා. ඒක සුදුසුකමක් බවට පත් වෙනවා. අපිට අපේ ජීවිතේ මොනාටද? තව කෙනෙකුට උදව්වක් කරන්න. විශේෂයෙන්ම අපිට ඊළඟ වතාවෙදී වැරද්දක් නොකර ඉන්න. ඊළඟ වතාවෙදී යමක් තවත් හොඳට කරන්නට. මෙන්න මේ දේවල් වලට තමයි අපිට විශේෂයෙන්ම අත්දැකීම් හරහා සුදුසුකම් ලැබෙන්නේ අපේ ජීවිතේට. ඉතින් ඒකින්ද රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි එහෙමනම් ජීවිතේ අත්දැකීම් අපේ ජීවිතේට දවස ගානේ ගලාගෙන එනවනේ. මෙන්න මේ ගලාගෙන එන අත්දැකීම් අපිට ඔහේ නිග්ලෙක් කරන්න බෑ. දවස අවසාන වෙනකොට අපිට පුළුවන් ද අඩු ගානේ දවසේ භාගයක් කරනකොට දවල් ලන්ච් ටයිම් එක වගේ එනකොට අපිට පුළුවන් ද කල්පනා කරලා බලන්න අද දවසේදී ස්වාමීන් වහන්සේ වගේ උදේ වරුව මං ගත කිරීම තුන මම කොහොමද ගත කරේ? ඒ ගත කරන්නට උන්වහන්සේ මාව යොමු කරේ කොහොමද? මම මාව මෙහෙයුවේ කොහොමද? අන්න එතනින් ඔන්න ආලෝකයක් ලැබෙනවා. අඩුම ගානේ උදේ වරුව මට ඒක හරියට කරගන්න බැරුව ගියා නම් හවස වරුවේ ඊට වඩා හවස වරුව සාර්ථක කරගන්නට දවස ඉතුරු හරිය සාර්ථක කරගන්න. ඒ වගේම අද දවසට වඩා හෙට දවස සාර්ථක කරගන්නට. මොකද හේතුව මේ හැම දෙයක් තුළම අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට හම්බ වෙනවා ජීවිත සුදුසුකම. අපි දවස අවසාන වෙනකොට අපේ හෘද සාක්ෂිය අපි පොඩක් සෝදිසි කරලා බැලුවොත් අපිට තේරෙයි අපේ හදවතට එකඟව අපි දේවල් කරාද? අපේ හදවතට පටහැනි දේවලුත් අපේ අතින් සිදු වුණාද? මෙන්න මේ ආකාරයට රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි අපේ අවධානය මේ ආකාරයට යොමු කරනකොට අපිට දැනගන්නට අපිට ඒ වගේම අපිට දැනෙනවා සුවිශේෂාකාරයෙන්ම අපිට දැනෙන්නට පටන් ගන්නවා අපේ ජීවිතය අපි ජීවත් කළ යුතු ආකාරය ගැන. එහෙනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අද දවසේදී ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවල වලට දීලා තියෙන හැම අත්දැකීමක්ම අපි ස්තුතිවන්තකමින් බාරගමු. කෘතඥතාවයෙන් යුතුව අපි බාරගමු. මොකද අපි නිකන් අර ජීවිතයේ සුදුසුකමක් හැටියට එන අත්දැකීමක් කියලා අපි ඕක හිතන්නේ නැහැනේ. ඒක මට අද සුදුසුකමක් එකතු කරයි කියලා මට හරියනම් අපිට කවුරුත් මේ සර්ටිෆිකේට් එකක් දෙන්න යන්නේ නැහැ. දවස අවසාන වෙනකොට ඔන්න ඔබේ සුදුසුකම අද මෙන්න මේකට හොඳට ඔබ මුහුණ දුන්නා. මෙන්න මේක තමයි සුදුසුකම කියලා අපිට සුදුසුකමක් එහෙම සර්ටිෆිකේට් එකක් ලැබෙන්නේ නැතිඳ අපේ ජීවිතයේ අත්දැකීම් අපි ඔහෙ ගලාගෙන යන සලස්සන. ඉතින් එහෙම කරන්නේ නැතුව සතරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට පුළුවන් ද ස්තුතිපූර්වකව ජීවිතයේ අත්දැකීම් සම්භාරය ලබා ගන්නට ස්වාමින් වහන්සේට තියෙන ස්තුතිවන්තකම තුළ ඒ ජීවිතයේ අත්දැකීම් ලබාගෙන ඒ දිහා ඇවිනවිද බලලා ඒක අපේ ජීවිත ගත කරගෙන ඒ දේ තුළින් තවත් කෙනෙකුට පන්නරයක් වෙන්නට තවත් කෙනෙකුට ශක්තියක් වෙන්නට. එහෙනම් අද දවසේදී විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරන්නේ අවධානයෙන් යුතුව අපි දවස ගත කරමු කියලා. අවධානයෙන් යුතුව අපි අපේ ජීවිත අත්දැකීම් වලට අපි ඇතුළු වෙමු කියලා. හදවතින් යුතුව ඒ හැම දෙයක්ම අපි වැළඳ ගමු කියලා. අම්මේ තාත්තේ දුවේ පුතේ මෙන්න මේ ආකාරයට ආධ්‍යාත්මික දෙනතකින් අපේ ජීවිතයේ අත්දැකීම් දිහා බලන්න මේ ආකාරයට අපි හුරු පුරුදුනොත් මොකද වෙන්නේ? අපිට මෙන්න මේ අත්දැකීම් සම්භාරය හරහා අපිට හැකියාවක් හම්බෙනවා. එහෙමනම් සුදුසුකමක් හම්බෙනවා තවත් කෙනෙකුට ජේසුව ජීවත් කරවන ජේසුගේ අත්දැකීම දෙන අත්දැකීමකට ඇතුළු වෙන්නට ඒ වාසනාව හැමදාම ඔබට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සිල් දෙනාට ජේසුගෙන් පිහිටයි.